අපිට ආණ්ඩු ඕනේ නැහැ. හැබැයි විපක්ෂ නායකකම අපි බලාපොරොත්තු වෙන අපේ කණ්ඩායම විශාල පළපුරුද්දක් තියෙන කණ්ඩායමක්. ඒ නිසා මම හිතනවා පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් විපක්ෂයක් වෙන්න තමයි අපේ බලාපොරොත්තු. මේ රටේ 103.5 හිටපු කණ්ඩායම 142 දක්වා වැඩි කරන්නට පුළුවන් හැකියාව ලැබුණා නම් මම හිතන්නේ අපි වගේ කණ්ඩායමකට අපිට මම හිතන්නේ මේ මැතිවරණයේදී ඊටත් වඩා හොඳ මට්ටමේ ජයග්‍රහණය ගන්න පුළුවන් කියලා දැනට පේනවා. මේ අයට ඡන්දය ලබා දෙන්න එක්සත් ජාතික පාර්ශ්වය ගම්වල සූදානම් නැහැ. එවලේ අර රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසා ඒ අවස්ථාව ලබා දුන්නා. සිලින්ඩරේ නම ඉස්සරහට දාගෙන ගිහිපු කණ්ඩායමට ඡන්දය දෙන්න එක්සත් ජාතික පාර්ශ්වය සූදානම් නැහැ. කණ්ඩායමක් හැටියට අපි සිලින්ඩරේ ලකුණෙන් පාර්ලිමේන්තු මැතිවරණ තරඟ කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල සූදානම් කරනවා. ඒ කුසලානයක ඉන්න සියලුම දෙනා, ඊළඟට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සෙසු පක්ෂ ගණනාවක් අපිත් එක්ක එකරාශි වෙලා තියෙනවා. ඒ සියලු කණ්ඩායම් එක්ක තමයි අපි තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හුරු පැටවු ටික දැන් මේ අලු ගහලා දාලා, විශ්මුණු ගලවලා දාලා අද එන්න හදනවා. එකට එකතු වෙලා මේ ගමන ගිහිල්ලා රට විනාශ කරයි. සමග ජනබලවේගය අපි එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන දේශපාලන කුමන්ත්‍රීට අපි අහුවෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හැමදාම යනවා කියන්නේ ඉන්නවා කියන එක. යම්කිසි කෙනෙක්ගේ වංචාවක් හෝ දූෂණයක් තියෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණය කරලා දඩුවම් දෙන එක වෙනම කාරණයක්. අවබෝධයක් නැතිකම නිසා කරන ප්‍රකාශ වලින් යම්කිසි දේශපාලන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට වෙන හානිය තන් නිගමනය කරන්න බෑ. ඉවේ නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපිට උගන්ඩාව පෙන්නලා අපි දේශීය ආච්චිගේ මැණික් මල්ලේ පරීක්ෂණ යට ගහයි කිය. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා අපි උගන්ඩාව දිහා බලාගෙන ඩුබායි ගිණුම් වල සල්ලි මාරු කරපොගෙන හොයන්නේ නැතුව ඉඳී කිය. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා රවි වෛද්‍ය අලංකාර එක ඩීල් දාලා යට ගහගත්ත ෆයිල් ටික අවසන් නැතුව ඉඳී කිය. නාමල් රාජපක්ෂ හිතන් ඉන්නවා ගවස් ලේන් එකේ ගත්ත ඉඩම් පිළිබඳව පරීක්ෂණ යටයයි කිය. මොනාබුඩාබිය තිබ්බත් රාජපක්ෂලා හොරකම් කරපු සල්ලි හොයන පරීක්ෂණ කරනවා. ඒ විතරක් නෙමෙයි හොරා කාපුවා ගන්නවා. හොරුන්ට නිසි දඬුවම් දෙන්න අපේ ආණ්ඩුවක් අධිකරණමය ක්‍රියාමාර්ග ඇතුලේ කටයුතු කරන්නත් මැදිහත් වෙනවා.